අයිබෝන් ඔබට සුබ දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි මේ අඩහොරාවේ පත්‍ර විස්තර බලන්නයි මේ හදන්නේ ඒ අයිබෝන් සුබ දවසක් සමග අද ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා සෙනසුරාදා දිනය කිසියම් ආකාරයක විවේකී දිනයක් මේ තොරතුරු දැනගෙන ඉඳීම මම හිතන්නේ ඔබේ දෛනික ජීවිතයට කිසියම් ආකාරයක අස්වැසිල්ලක් ලබා දෙයි ඒක මතක තබා ගන්න ඕන අපි වෙනුවෙන් ක්‍රීඩා කරන අපේ තුරුණු බලයනිය තවත් ජයග්‍රහණයක් අපට අත් කර දුන්නා 2020 තුරුණු බලයනිය ඒ නිසා සුපිරි 12 දෙනාගේ වටේ දැන් නිත්‍ය හිමිකම තහවුරු කරගෙන අපේ ශ්‍රී ලංකා 2020 ක්‍රිකට් කණ්ඩායම ඒ ජයග්‍රහී තොරතුරේ වැඩි විස්තර අපි ක්‍රීඩා පිටුවේ ඉදිරිපත් කරන්නම් දැන් අපි දිවෙන පුවත්පතෙන් විස්තර කියන්න පටන් ගන්නෙ ජනාධිපතිතුමන් ඊයේ කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ හමුවක් වාර්තා ලැබුවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ හමුවේදී ගන්නාලද තීන්දුව තීරණ රැසක් ඉදිරි දින කිහිපයේ පිළිබඳව තීන්දුව තීරණ රැසක් ගෙන ලැබුවා විශේෂයෙන්ම සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධව පාසල් විවෘත කිරීම සම්බන්ධව ඒකම මේ කොවිඩ් පිළිවෙත් නිසි ලෙස භාවිත කිරීම පිළිබඳව උපදෙස් රැසක් ලබා දෙන ලැබුවා තෙවනි එන්නත පිළිබඳව ඇති වූ කාරණාව තෙවනි එන්නත කැවසියාව හඳුනාගෙන තිබෙන්නේ විශේෂයෙන්ම ඉදිරිපෙළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙතට ඒ නිසා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කමිටුව තීරණය කරන ලැබුවා තෙවනි එන්නත ලබා දීම සම්බන්ධව අද දිවයින ඇතුළු පුවත්පත් බොහොමයක ප්‍රධාන සිරස්තලයේ බවට පත් වී තිබෙන්නේ එය තෙවනි එන්නත පළවෙනිදා සිට සුදුසුකම් සපුරන සියලු දරුවන්ට එන්නත දෙස තීකදී පළාත් ඇතුළත දුම්රිය දහවනේ සඳුදා සිට පළාත් අතර දුම්රිය දහවනේ පළවෙනිදා සිට ආරම්භ වෙනවා පළාත් සංචරණ සීමා 31න් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බවට ගත් තීන්දුව තීරණත් එක්ක උපාලිසේරම් සහ අකිත පෙරේරා ඉදිරිපත් කරන මේ වාර්තාව කියන්නේ සෞඛ්‍ය ආරක්ෂක ගුවන්තොටුපළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපළ රාජකාරී කටයුතු වල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් පළවෙනිදා සිට ලබා දීම ආරම්භ කරන්නට කියා තමයි ජනාධිපතිතුමන් සෞඛ්‍ය අංශ සමග එක්ව ගත් මේ තීරණයේදී කියා සිටියේ එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට 230ක් ඇතුළත එන්නත ලබා දී අවසන් කිරීමට මෙහිදී තීරණය කරන එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුර ඇත සියලු දෙනා කටම එන්නත් කර අවසන් කරන ලෙස ජනාධිපතිතුමන් උපදෙස් ලබා දුන්නා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි කැපවීම හේතුව ඉතා ඉක්මනින් කොවිඩ් වසංගත පැතිරියම් පාලනය කිරීමට හැකි වූ බව ප්‍රශංසාත්මකව ජනාධිපතිතුමන් සඳහන් කළා ඒකම මේ තත්ත්වය සැලකිල්ලටගෙන දැනට වාර්තාවරණ මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීමට සහ රෝගීන් වාර්තාවන ප්‍රදේශ පිළිබඳ වැඩි අවධානය යොමු කර ව්‍යාප්තිය වැළැක්වීමට ගත හැකි පියවර පිළිබඳවත් සෞඛ්‍ය ආරක්ෂක අංශ සමග ජනාධිපතිතුමන් මෙහිදී කතා බහට නිරත වුණා සහ ඔවුන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සීලුම් පාසල් ප්‍රාථමික සහ 11-13 ශ්‍රේණි ආරම්භ කිරීමට 11-13 දක්වා ශ්‍රේණි ආරම්භ කිරීම කොවිඩ් මර්ධන කමිටුව තීරණය කළ තිබෙනවා උපකාරක පන්ති ඇරඹීමේ හැකියාව පිළිබඳවත් විශේෂයෙන් අවධානය යොමු වී තිබෙනවා මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් සහ ඒ පිළිබඳව නියාමනයන් පතා තිබෙනවා පෞද්ගල උපකාරක පන්ති සංගමයේ විසින් පළාත් අතර දුම්රිය දහවනේ ලබන සඳුදා සිට ආරම්භ කරනවා පළාත ඇතුළත පළාත් අතර අන්තර්පළාත් දුම්රිය දහවනේ සිදු වෙන්නේ ලබන පළවෙනිදා සිට කියන කාරණාවත් ඔබ හොඳින් මතක තබා ගන්න මේ එකම සියලු කාරණාත් එක්ක මතක් කරනු ලැබුවේ මෙහිදී මේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත හමුදාවේ ක්‍රියාකාරීන්ගෙන් ඒකම මැති ඇමතිවරුන්ගෙන් සමන්විතව ජනාධිපතිතුමන් මුලසුනගත් මේ හමුවේදී නිරන්තර අවධානය ලක් වුණේ අපේ කෙමෙන් කොවිඩ් මරණ සහ රෝගීන් අඩුවීමට ඉවහල් වුණු අපේ යහපත් සෞඛ්‍ය පුරුදු නිසි ලෙස තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන මේ උවමනාව මේ නිදහස ලැබීමත් එක්ක කිසියම් විදිහකට ඒ ආයතන විදිහට භාවිත නොකිරීමේ උවමනාව තමයි මෙහිදී වඩා වැඩියෙන් අවධානය ලක් වුණේ අපි සඳහන් කරමින් සිටි තොරතුරු දිනමින පුවත්පත් වාර්තා කරන්න මේ විදිහට සෞඛ්‍ය ආරක්ෂක සංචාරක ගුවන්තොටුපළ මේ තමයි ඉදිරි ආරක්ෂක බලයනේ රාජකාරිය කරන්නන්න තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතල ලබන සම්දාසයට දෙන්න ජනපතගෙන් සුව බලධාරීන්ට උපදෙස් යනුවෙන් නුවන් කොඩිකාර ඉදිරිපත් කරන්නේ මා කියමින් සිටි තොරතුරු තමයි ඉන්පස්සේ මෙන්න මේ කාරණාව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත පෙරේරා මහතා හේමන්ත හේරත් මහතා කියා සිටින්නේ මෙන්න මේ වගේ කාරණාවක් डेलटा प्लस රටට ඇතුළු වීම ප්‍රමාදවත් 100%ක් වළක්වන්න බැරි වගේ තමයි මේ ඊයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවේදී තුමන් කියා සිටින डेलटा प्लस යනු කොවිඩ් ප්‍රභේදය අනු කොවිඩ් ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වීමෙන් බොහෝ දුරට විදේශ රටවලින් පැමිණෙන පුජ්‍යලන් හේතු විය හැකි බව තමයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටින්නේ එම ප්‍රභේදය මෙරට ඇතුළු වීම ප්‍රමාද කළ හැකිවා 100%ක් නැවැත්විය නොහැකි බවත් යම් හේකින් डेलटा प्लस අනු කොවිඩ් ප්‍රභේදයේ මෙරට පැමිණි හොත් එහි පැතිරීම තීරණය වන්නේ ජනතාවගේ සෞඛ්‍ය පුරුදු මත බවත් මේ මහතා කියනවා ඒ නිසා සෑම විටම
සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න හේතුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විටත් මේ ප්‍රභේදය සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පසු වන බවත් මේ හැසිරීම රටාව දැන ගැනීමට තහවුරු කළ තොරතුරු ලබාගත හැකි බවත් දැන ගැනීමට තහවුරු කළ තොරතුරු ගත යුතු බවත් ඒ සඳහා තව දින කිහිපයක් ගත වන බව තමයි විශේෂඥ වෛද්‍යතුමන් කියා සිටින්නේ. මේ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීමේදී අපි දිවයිනට ගියාම ඊට පස්සේ මෙන්න මුළු මුණින්ම අපිට නිදහස භුක්ති විඳින්නට මුවාවර නිවාච කරන්නට අනවශ්‍ය සමීපතාවයක් ඇති කරගන්නට සහ මේ සෞඛ්‍ය රීති වලින් මිදෙන්නට බැරි වග හඟවන තොරතුරු භයානක ආරංචිය මෙරටින් මුල්වරට කළු දිලීර මරණයක් ලංකාවේ පළමු වතාවට කොවිඩ් නියුමෝනියා හා සම්බන්ධ කළු දිලීර සංකෘතා හේතුවෙන් සිදු වූ මරණයේ වාර්තා වී ඇති බව ගාල්ල කරාපිටිය සෙක්ෂන් රෝහලේ අධිකරණ වෛද්‍යංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර මහතා පවසනවා. ඒ නිසා ගාල්ල කරාපිටිය සෙක්ෂන් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් සිටියේදී කොවිඩ් නියුමෝනියා වැළඳීමෙන් මෙකී පුජ්‍යලයා සැප්තැම්බර් මාසේ 29 වෙනිදා මියගොස් තිබෙනවා. මේකේ පුජ්‍යලයාගෙන් ලබාගත් සාම්පල් වැරදුරු පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණ ආයතන වෙත සැප්තැම්බර් 29 වෙනිදා යොමු කළ බැවින් විශේෂඥ අධිකරණ වෛද්‍ය යොමු කළ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසනවා. මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව ඊයේ දින ලැබුණු බවත් ඒ අනුව මියගේ පුජ්‍යලයාගේ පෙනහලේ කළු දිලීරයේ ආසාදනීය ඇති බවට තොරතුරු තහවුරු බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමන් පවසනවා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දිලීර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ත්‍රිමාලි ජයසේකර මහත්මිය විසින් මෙම පරීක්ෂණ සිදු කර තිබුණු බව තමයි මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමින් තවදුරටත් දිවයින පුවත්පත කියා සිටින්නේ. අපේ දිනමින පුවත්පතේ ආරංචිය මේ සියලු කාරණා දැනගෙන තමයි අන්තර් පළාත් සංචරණ සීමා ලබන පළවෙනිදා ඉවත් කිරීමට තීරණය කළ තිබෙන වග අද වාර්තා කරන මේ තොරතුරු දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ජනතා ඉල්ලීමද සැලකිල්ලටගෙන නොවැම්බර් මාස පළවෙනිදා සිට ඉවත් කිරීමට තමයි රජය තීරණය කළ තිබෙන්නේ. ඉන්පස්සේ අපි ලංකාදීව මුල් පිටුවට යන්නේ මේ සියලු දේවල් මේ විදිහට ගියහම ජන ජීවිතයේ යථාවත් වූ බවට මේ කාර්යක්ෂම වූ බවට සහ සාමාන්‍යකරණය පිළිබඳව අපිට තොරතුරු දැනෙන්නේ හැඟෙන්නේ කිරි කොක්කුරු හැනක් වගේ අපේ දරුවෝ උදේට ඉස්කෝලේ යන පටන් ගත්තට පස්සේ බස්නාහිර පළාතේ සහ සෙසු පළාත්වල වයස අවුරුදු සිසු සංඛ්‍යාව 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිය ආරම්භ කරන ලබුව දැන් මුළු ලංකාවේම ප්‍රාථමික ශ්‍රේණිය ආරම්භ කිරීමට තීරණය කළ තිබෙනවා ලබන සඳුදා සිට. ඒ සුභාරංචිය බවට පත් වෙයි ගුරුවරුත් ඉස්කෝලේ එන්න තීරණය කළ තිබෙනවා. මේ හැමගේම සහසම්බන්ධතාවයෙන් යුක්තව අපිට අලුත් අධ්‍යාපන සංස්කෘතියක් ගොඩනැගීමේ හැකියාව ලැබේවා යන ප්‍රාර්ථනාව එක්ක තමයි මේ තොරතුරු කියන්නේ. රටපුරා පාසල්වල ප්‍රාථමික මන්ති සඳුදා ඇරේ යන තොරතුර, රටපුරා සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කරන බව තමයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ. ඉන්පස්සේ තවතොරතුරු කිහිපයකට යොමු වීමේදී අපි ලංකාදීපයේ තමයි මේ තොරතුරු ඉදිරිපත් කරේ පාසල් අරින කතාව. අපි දිනමින ප්‍රධාන ශ්‍රස්තලයට මේ යොමු වන්නේ මෙන්න එක යුගයක අඳුරු යුගයක සිදු කළ ක්‍රියාකාරකම් අද දවසේ එහි හවුල්කරුවන් ඉතාම සුචරිතවාදීන් විදිහට පෙනී සිටිනවා. අපි රටක් ලෝකයේ අභිමුව උපහාසය ලක් කළ තීන්දුව තමයි මත්තල ගුවන්තොට පොළේ වී ගබඩා කිරීමට ගත් තීරණය. මෙන්න ඒ අත්කර දුන් පාඩුව පිළිබඳව දිනමින වාර්තාව. මත්තල ගුවන්තොට පොළේ වී ගබඩා කළ වසර පහේ පාඩුව ලක්ෂ 1192ක් ධනුෂ ගොඩකුඹුර සහ චතුර ගීතනාත් බණ්ඩාර මත්තල සිටයි මේ වාර්තාව ගෙනෙන්නේ. පසුගිය ආණ්ඩුවේ අර්ථයේ මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොට පොළේ වී ගබඩා කළ කාලය ඇතුළුව වසර පහ තුළ එහි ආදායම රුපියල් ලක්ෂ 1192කින් පහත වැටී තිබෙන වග තමයි මේ වාර්තාව කියන්නේ. කොවිඩ් මැද මේ වසරේ මුල් මාස 8ට පමණක් ලක්ෂ 521ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. 2014 වර්ෂයේ මත්තල ගුවන්තොටුපළේ ආදායම ලක්ෂ 1362ක් වූ අතර 2019 වසරේදී ඒ ලක්ෂ 170ක් දක්වා අඩු වුණා. මොකද ගුවන් වී ගබඩාවකට ගුවන් යානා එන්නේ නැති නිසා. 2014 වසරේ රුපියල් ලක්ෂ 1362ක් වූ ආදායම 2015 වසරේදී රුපියල් 710 දක්වා 150කින් පමණ පහත වැටී තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු නැවත වරක් මත්තල ගුවන්තොටුපළ මගී ප්‍රවාහන කටයුතු සඳහා විවෘත කිරීමට පියවර ගත් අතර කොවිඩ් වසංගතයේ මැද පවා වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ 520ක ආදායම ලැබීමට සමත් වී තිබෙනවා. මේ 2019 වසරට වඩා රුපියල් ලක්ෂ 550ක ආදායම වැඩිවීමක් කියත් අද දිනමින මේ විදිහට වාර්තා කරනවා. ඊට පස්සේ
එවිතරනේ මේ රාජ්‍ය ආයතන විධිමත් කළමනාකාරීත්වයක් තිබෙන නිසි අධීක්ෂණයක් තිබෙන ආයතන ලාභ ලැබෙමින් තිබෙනවා මේ ආර්ථික කිසියම් ආකාරයක පරිහානියක් සමග උවත් ලංකා ලුණු සමාගම එහෙම ප්‍රගතිය පෙන්වන ආයතනයක් ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස 10ට කෝටි 16.1ක ලාභයක් ලැබුවාක තමයි මේ වාර්තාව කියා සිටින්නේ ලංකා ලුණු සමාගමේ මේ වසරේ මුල් මාස 10 ඇතුළත රුපියල් කෝටි 16.1ක් බදු ගෙවීමකින් බදු ගෙවීමට පෙර ලාභයක් ලබා තිබෙන වග මේ විදියට වාර්තා කරනවා පසුගිය ආණ්ඩුවේ ඇත්තේ රුපියල් කෝටි 26.2ක් පාඩුවක් ලැබූ ලංකා ලුණු සමාගම වසර දෙකක් ඇතුළත ලාභ ලබන තත්ත්වයට ගෙනීමට හැකිව බව ලුණු සමාගමේ සභාපති නිශාන්ත සඳවර්ණ මහතා දිනමිනට කියනවා 2021 වසරේ රුපියල් කෝටි 90.4ක ආදායම ලබා ගැනීමට සැලසුම් කර තිබුණ සැප්තැම්බර් මාසයේ වන විට බදු ගෙවීමට පෙර ආදායම කෝටි 101.4ක් වූ වග තමයි ඒ මහතා සඳහන් කරන්නේ අපි යලිත් ලංකාදීපේට යොමු වෙනවා ලංකාදීපේ ලොකු අකුරෙන් පොල්ගෙඩි අකුරෙන් වාර්තා කරන්නේ කෝප් කමිටුවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේදී හෙලිකර තොරතුරු මේ පිළිබඳව පුළුල් කතිකාවක් පාර්ලිමේන්තුවේදී ඇති වුණා මේ පිළිබඳව තොරතුරු ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ මහපොළ සල්ලි වලින් හැදු මාළඹේ ස්ලිට් කැම්පස් හොරට ලියාගෙන අක්කර 25ක ඉඩමත් ආයතනයත් තුන් දෙනෙකුගේ බූදරයක් කරගෙන සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහේක වීරරත්න මේ වාර්තාව ගේන්නේ කෝප් සභාපති මෙත් සභේදී හෙලිකර තොරතුරු තවදුරටත් විස්තරමකව සඳහන් කරන ලංකාදීපය කියන්නේ වැදගත් පිරිස් බිහි කරන බව පවසමින් ඇරඹූ මාළඹේ උසස් තාක්ෂණික ආයතනයේ තිදෙනෙකු 2018 වසරේදී එම ආයතනයෙන් ඉවත්වීමෙන් පසුව ඒ ආයතනය සහ එහි අක්කර 25ක ඉඩම යන දෙකම තමන්ගේ පෞද්ගලික බෝධලයන් ලෙස භුක්තිය ලියා ගැනීම බරපතල වරදක් බව පොදු ව්‍යාපාර පිළිමත කාරක සභාව හෙවත් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටිනවා ඒකම තවදුරටත් එතුමන් සඳහන් කරනවා මේ වගේ විස්තරයක් මේ ගනුදෙනු සිදුවී ඇත්තේ රාජ්‍යයට විරුද්ධව බවත් රටේ ජාතික සම්පත් උපක්‍රමික මෙහෙයුමකින් රජය නිවත් කිරීම පිළිබඳව හොඳම කතාව ඇත්තේ මෙම සිද්ධිය පිටුපස බවත් එතුමන් සඳහන් කරනවා ඒකම හේරත් මහතා පැවසුවේ පොදු ව්‍යාපාර කාරක සභාව පිළිබඳව වාර්තාවේ සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන විවාදයේ පැවති අවස්ථාවේ මාළඹ උසස් තාක්ෂණික ආයතනය සහ තවත් ආයතන ගණනාවක් සිදු වේ තේ පැවසන දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් මෙහිදී ඔහු තොරතුරු අනාවරණය කළා මාළඹ උසස් තාක්ෂණික ආයතනයේ රාජ්‍ය සතු සම්බන්ධතාව ක්‍රමානුකූලව නිමා කිරීමට ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාගේ සමයේ මහපොළ බහරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බව පැවසූ හේරත් මහතා හේරත් මහතා රාජ්‍ය සම්පත් මහදවල් මෙලෙස රජය නිවච් කිරීම බරපතල වරදක් බවත් ප්‍රකාශ කරනවා මෙම මහා මෙහෙයුමට එළියේ සිටි අය වගේම ඇතුලේ සිටින අය සම්බන්ධ වී ඇතැයි මහාචාර්යවරයා තවදුරටත් තෙලි කරනවා මේ කතා බහ නිම වී නැහැ ආචාර්ය බන්දුල ගුණවර්ධන මාත්‍යවරයාත් මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කරා ඒ නිසා මේ පිළිබඳව ඇත්ත තතු සහ මෙව නිවැරදි හිමිකාරීත්වයට මේ රටේ ජනතාවගේ බෝධිලයක් බවට පත්වීමේ කටයුතු වැඩි ඈතගෙන වන වගේ තමයි මේ කතා බහේදී අපිට හැඟෙන්නේ ඉන්පස්සේ මේ කතාබහට යාවෙන කතාබහකදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙත් සභේදී පොඩි අතුළු පහරක් එල්ල කරනවා මේ වගේ කොහෙවත් නීති හදා මෙතනට ගෙනවිත් අත් උස්සන්න කියන්න එපා ජනතාව මාපත් කළේ සිග්නල් කණුවක් වෙන්න නෙමෙයි කියා තමයි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඊයේ මෙත් සභේදී කියා සිටින්නේ කොහෙවත් නීති සාදාගෙන මෙතනට ගෙනවිත් අත උස්සන්න කියන ලෙස කියන්නට ලැහැසි නොවන්නයි කියා තමයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ අපි අලිත් පත්‍ර බරමින් බලන වෙලාව ලංකාදීපයේ මුල් පිටුවේ තොරතුරු දෙකකට ඔබේ අවධානය දඹුලු ආර්ථිකයේ හැම එළවලුකම මිල දෙගුණයකින් නැගතිබෙන වග තමයි කංචන කුමාර ආර්යදාස ගෙනෙන වාර්තාව කියන්නේ දඹුලු ආර්ථික මධ්‍යස්ථාන ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් සෑම එළවලුකම මිල දෙගුණයකින් ඊළඟව සැතේ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයේ කළමනාකරු ශ්‍රේෂ්ඨ විජේරත් මහතා කියූ තොරතුරයි ඡාය රූපය සමග වාර්තා කරන්නේ ඊට පස්සේ මෙත් සමේ ඊයේ පෝස්ටර් පෙන්නමින් විපක්ෂයේ විරෝධතාවක නිර්තුණා ගොවියන් පිළිබඳ සානුකම්පිත බැල්මක් හෙලීම යයි කියමින් විපක්ෂයේ පෝර උද්ඝෝෂණයෙන් මැත් සභේ රත් වේ යන සිරස්තලයේ සහිතව අද ලංකාදීපයේ වාර්තා කරන්නේ මේ පෝර උස්සාගෙන උද්ඝෝෂණයේ යෙදෙන අවස්ථාව ඒ පිළිබඳව සටහන් අද ලංකාදීපයෙන් මේ විදිහට මාව ඔබට ඉදිරිපත් කරන්නේ ඊන්පස්සේ අපි ඔබේ අවධානයට යොමු කරන්නේ දිවෙන පුවත්පතේ දිනමින පුවත්පතේ තවත් තොරතුරක් දිනමිනෙහි කියා සිටින්නේ මෙන්න මේ වගේ කාරණාවක් අද තොරතුරු රැසක් ඉදිරිපත් කරන මේ තොරතුරේ කියා සිටින්නේ විශේෂයෙන්ම
පළාත් සංචරණ සීමා වැච් කිරීම පිළිබඳව අපි ඔබට තොරතුරු කිව්වා ඊට පස්සේ විශ්‍රාම වැටු විසමතා ගැටලුව ගැන රජයේ කිසිදු තැකීමක් කළ නැහැ කියා විපක්ෂ නායකවරයා කියන කාරණාව අපිට දින මින පුවත්පතේ මෙලෙස හමු වෙනවා මුල් පිටුවේ තොරතුරක් විදියට විශ්‍රාම වැටු පිළිබඳව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කාරණාව ඉන් පස්සේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙත් සභේදී කියනවා මෙන්න මෙහෙම කාරණාවක් සමස්ත විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා දුන්නේ වත්මන් රජය කියන තොරතුර ඒ තොරතුර ඊයේ පාර්ලිමේන්තුවේදී එතුමන් සවිස්තරාත්මක කාරණා හෙළිදරව් කර රාජ්‍ය සේවකයන් පිළිබඳව ගත් තීන්දුව තීරණ සමස්ත විශ්‍රාමිකයන් පිළිබඳව අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා දීමට ගත් පියවර ඇතුළු ගත් පියවර රැස පිළිබඳව තොරතුරු එතුමන් ඉදිරිපත් කරා ඊට පස්සේ උදේ ගම්මන්පිල අමාත්‍යවරයන් අද දවසේ අමාත්‍යවරයා කාටුන් වල ප්‍රධාන නිමිත්ත බවට පත් වී තිබෙනේ ගම්මන්පිල අමාත්‍යවරයා තෙල් මිලට ගන්න ඕමානයෙන් ඩොලර් කෝටි 360ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු වග තමයි ඇමති ගම්මන්පිල කියා සිටින්නේ ඒ පිළිබඳව තොරතුරු අතර වාරයේ එතුමන් කියනවා මෙහෙම ඉන්ධන මිල දී ගැනීම සඳහා ඕමාන් රජෙන් ඩොලර් කෝටි 360ක කියන ඩොලර් මිලියන 3600ක ණයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙන වග තමයි එතුමන් තවදුරටත් කියා සිටින්නේ ඊට පස්සේ අපි යුග දනවි ගිවිසුම් පිළිබඳව සාකච්ඡාවේදී කියා සිටින්නේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් යුග දනවි ගිවිසුමේ ඇත්ත තොරතුරු පාර්ලිමේන්තුවට දෙන්න කියන බලපෑම තමයි එතුමන් ඊයේ ඉදිරිපත් කරන ලැබුවේ ඒ පිළිබඳව සටහන් අද දවසේ අපිට හමුවන්නේ මේ විදියට මුල් පුටුවේ තොරතුරක් විදියට ඊට පස්සේ අපිට ඉදිරිපත් කිරීමට තිබෙනවා දිනමිනේ තවත් තොරතුරක් ජැකලින් ෆර්ඩිනෑන්ඩස් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් ශ්‍රී ලංකාවේ රූප සුන්දරියක් ලෙස බොලිවුඩයේ ජය දිනා ගන්නට ඇයට හැකියාව ලැබුණා නමුත් මේ ඇයගේ මේ ආර්ථිකය පිළිබඳ කාරණා හෙළිදරව්ව නම් අපිට කීර්තියක් ගෙන දෙන්නේ නැහැ කොහොමනත් ජැකලින් මුදල් විශ්වවිද්‍යාලන චෝදනා සිතාසිත තෙවරක්ම මගහැර ඇති වගේ තමයි බුද්ධි කරුණාරත්න ජාත්‍යන්තර තොරතුරු ඇසුරෙන් ගෙනෙන මේ වාර්තාවේ කියන්නේ මුදල් විශ්වවිද්‍යාලන චෝදනා ලැබ සිටින සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනෑන්ඩස් මූල්‍ය බුද්ධි අංශ එවූ සිතාසිත තෙවරක්ම මගහැරීමෙන් පසු බුද්ධි අධ්‍යක්ෂවරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට ඉදිරිපත් වී තිබෙන වග තමයි මේ විදියට කියා සිටින්නේ ඒ තොරතුරේ තවදුරටත් කියනවා එරට මූල්‍ය වංචාවන් සම්බන්ධය සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර්ගේ ඉන්දියා රුපියල් කෝටි 200ක මුදල් විශ්වවිද්‍යාලන සිද්ධියට අදාළව එයට චෝදනා එල්ල වී තිබෙනවා සුකේෂ් චන්ද්‍රසේකර්ගේ මුදල් ජැකලින්ගේ පවුලේ අයගේ ගිණුම් වල තැන්පත් කර ඇති බවට අනාවරණය වීම සමග මෙසේ අය මූල්‍ය බුද්ධි අංශ වෙත කැඳවා තිබෙනවා තමන්ගේම වංචාවේ බිල්ලක් බවට පත් වී ඇතැයි දේම වර්ධට තමන්ගේ සම්බන්ධයන් නැතැයිද අය කට උත්තරයක් ලබා දෙමින් මේට පෙරත් ප්‍රකාශ කර තිබූ වග තමයි මේ විදියට වාර්තා කරන්නේ ඊට පස්සේ අග්‍රාමාත්‍යතුමන් කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව දිවයින එතුමන්ගේ විමසීමට මඳුන් කළ මොහොතේ පාස්කු ප්‍රහාරයේ වගකී උත්තන්ට කිසිදු ගැළවීමක් නැති වගේ තමයි අගමැතිතුමා යලිත් අවධාරණය කරන්නේ මෙහි තිබෙන සංකීර්ණත්වය නිසා මෙහි සාක්ෂිකරුවන් සිය ගණනකින් ප්‍රශ්න කිරීමට තිබෙන නිසා මේ කාරණාව කිසියම් ආකාරයකට මේ වෙලාවේ කතා බහට ලක් වී තිබෙන මාතෘකාවක් බවට පත් වුණත් කිසිදු ආකාරයෙන් පාස්කු ප්‍රහාරයේ වගකී උත්තන්ට ගැලවීමක් අධිකරණ හිමි නොවන තමයි එතුමන් තවදුරටත් සඳහන් කරන්නේ අද දවසේ දිවයින මුල් පිටුවේ තොරතුරක් ඒ විදිහට ඉදිරිපත් කරන්නේ ඊට පස්සේ මේ දවස්වල පාර්ලිමේන්තුවත් ගම්දනව්වලත් මගතොටත් උණුසුම් කරන්නේ විශේෂයෙන්ම ගොවි ජනතාව පාරට බැස්වීමේ ක්‍රියාවලිය ගොවි ජනතාවට දිවයින දිනමින කතුවරයා කියා සිටින්නේ නිසි අවබෝධය මේ මහ පොළොව ආරක්ෂා කරගෙන මහ පොළොවෙන් සරුඵල ලබා ගැනීමේ හැකියාව පිළිබඳව පෙන්නුම් කරන්න ඕන විවෘතාර්ථිකයේ බලපෑමත් එක්ක විශේෂයෙන්ම වසර ගණනාවක් තිස්සේ කෘමිනාශක පලිබෝධනාශක සහ රසායනික පොහොර භාවිතයෙන් මේ පස අකර්මණ්‍ය වෙලා පස මිය ගොස් තිබෙන්නේ එහි සක්‍රීය භාවය ඇති කළ යලිත් කාබනික වගාවට මුල් තැන දීලා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න ගහකොළ ඇළදොළ පරිසරයේ සතා සීපාවට හිතකර පිළිවෙතක් අනුගමනය කරන්නගත් ක්‍රියාවලියට දැන් දැවැන්ත ඉරහිවීමක් තිබෙනවා දැවැන්තව ඒ සඳහා උද්ඝෝෂණ පැවැත්වෙනවා එහිදී ගොවි ජනතාවට නිවර්දි ආකාරයේ දැනුවත් භාවය ලබා දිය යුතු වගේ තමයි දිනමින කතුවරයා කියන්නේ ගොවියා නිලධාරියා හා ආණ්ඩුව කියන කතුවරයාගේ සටහනේ මෙන්න විස්තරය ජනාධිපතිවරයා ගොවිජන සේවා නිලධාරී නමතා කළ කතාව අප කාගේත් අවධානය ලක්ව යුතු වැදගත් කාරණා කිහිපයකින් සමන්විතය රාජ්‍ය නායකයා සිය කතාව ආරම්භ කළේ හරිදේ කිරීම විශාල අභියෝගයක් බව සඳහන් කරමින්ය එලෙස කතාව අවසන් කළේ
එලෙසම කතාව අවසන් කළේ නිලධාරීන් ගොවි ජනතාව වෙත ගොස් යථාර්ථය පෙන්වා දීමට පරිශ්‍රමයක් දැරිය යුතු බව ධාරණය කරමින් ගොවීන් කැටුව කළ හැකි විප්ලවයක් නැතයි කියමනක් තිබේ සාමාන්‍ය ගොවියා වෙනසකට සූදානම් නැත එහෙත් ඔහු දැනුම්වත් කිරීමෙන් අවශ්‍ය වෙනස ඇති කරගත හැකි බවද ලෝක ඉතිහාසය සනාථ කර තිබේ වියට්නාමයේට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකිය මේ දිනවල රට වටා තොරතුරු හොයන කෙනෙකුගේ පළමු අවධානය යොමු වන්නේ ගොවි උද්ඝෝෂණය වෙතය සෑම පළාතකම් පහේ ගොවි විරෝධතා දක්න ලැබේ ඔහු කෝපයෙන් යුතුව රසායනික පොහොර ඉල්ලා සිටිති කෘමිනාශක හා වල්නාශක ඉල්ලා සිටිති ඇතැම් විට කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුරූප සකසාය වගිනි තබති කාබනික වගාවේ ප්‍රතිඵලය පිළිබඳ කිසිදු හැඟීමක් ගොවි සමාජවල නැති බව පෙනේ මේ සම්බන්ධයෙන් ගොවියාටම දොස් පැවරීම සුදුසු නැත කාබනික වගාව පිළිබඳව අවබෝධය ගොවියාට ලබා දී නැත එම වගාවට අවශ්‍ය පහසුකම්ද ප්‍රමාණවත් ලැබෙන්නේ ලැබී නැත හරිත කෘෂිකර්මයේ පිළිබඳව වැඩසටහනට ජාත්‍යන්තර වශයෙන් පැසසුම් ලැබෙන මොහොත් ගොවි සමාජයෙන් එය ලැබෙන්නේ නැත්තේ අනවබෝධය නිසා මේ අර්බුදයෙන් ගොඩ යා හැකි බවද ඒ සඳහා අපට හැකියාවක් ඇති බව හැකියාවක් ඇති බවද මහජනයාට වටහා දිය යුතුය. එහිදී දේශපාලකයාට වඩා නිලධාරියා වැදගත් වන බව අපට පෙනේ. රාජ්‍ය නිලධාරියාට බොහෝ දේ කළ හැකි වග තමයි අද දිනමින කතුවරයාගේ සටහන. ඊට පස්සේ අකමැත්තෙන් වුණත් දිවයින කතුවරයාගේ සටහනේ කියා සිටින්නේ අහසේ පාවෙන බඩු මිල පිළිබඳව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පවා කියනවා එස් නියුන් වැල්ල මේ ජෙනරාල්තුමන් කියා සිටිනවා භාණ්ඩ මිල පාලනය අහෝසි වීම නිසා වෙළඳුන්ට හිතුමතේ ඉහළ මිලක් දැමීමට ඉඩ ලැබී තිබෙන බව ලෝක වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යෑම නැව් ගාසු අසීමිත ලෙස ඉහළ යෑම මෙන්ම ඩොලර් සංචිත හිඟය භාණ්ඩ මිල ඉහළ යෑමට තුද්දුණු ප්‍රධාන හේතුව බව ව්‍යාපාරිකයන් කියනවා ඒ සත්‍යයක් ලාභයක් නොමැතුව කිසිදු ව්‍යාපාරයක් කරෙන්නේ නැහැ නමුත් ප්‍රශ්නේවන්නේ අප ඉහත සඳහන් කළ කාරණාවල යහපත් ප්‍රවණතාවයක් ඇති වූවොත් ඊට සාපේක්ෂව අදාළ භාණ්ඩවල මිල අඩුවේද කියන ප්‍රශ්නය සියලු භාණ්ඩවල මිල අහස උසට නැගී ඊට සාපේක්ෂව මෙරට පාරිභෝගික ආදායම කිසිදු අයුරකින් වැඩි වී නොමැත පවතින කොරෝනා වසංගතය හමුවේ තිබෙන ආදායම් මාර්ගත් අහිමි වී ඇති පිරිසට මෙම භාණ්ඩ මිල දරා ගැනීමට සිතා තියා සිතා ගැනීමට පවා අපහසුය ඒ ගහෙන් වැටුණු මිනිහට ගොනෙකුන ගොන් රැලක් ඇන්න හා සමානය ඒ නිසාම බඩු මිල තීරණය කිරීමේ පූර්ණ අයිති ව්‍යාපාරිකයාට වෙළඳුන්ට ලබා දුනොත් තවදුරටත් අසරණුවේ මේ රටේ පාරිභෝගිකය බව අදාළ නිලධාරීන් තේරුම් ගත යුතු ඇත ජනතාවට අවම සහන සැලසෙන අයුරින් හෝ බඩු මිල පාලනය කිරීමට අදාළ ආයතන වහා ක්‍රියාත්මක විය යුතු බව ක්‍රියාත්මක විය යුතු ඇත එසේ නොවුනොත් සිදුවනුයේ මේ රටේ යමක් කමක් කරගත නොහැකි බහුතර ජනතාව තවදුරටත් අසරණුවේම කියා තමයි ආසේ පාවෙන බඩු මිල පිළිබඳව කතුවරයාගේ සටහනේ කියා තිබෙන්නේ අපි දිනමින හතරෙන් දිනමින සිවවන පිටුවේ අංජනගේ කාටුනෙන් අද දවසේ ප්‍රධාන නිමිත්ත බවට පත් වෙත් විවිධ මේ කතානායකයත් එක්ක ඔහු හා සබදී කාටුන් පෙළක් බලන්න සූදානම් වෙන්නේ IOC ඉන්ධන මිල වැඩි කරානේ මේක පත්‍රයේ බලන සාමාන්‍ය අපි ඔබ වගේ මිනිස්සෙක් ඊට පස්සේ මේ අපේ කතානායකය කියනවා අපි සෙකන්ඩ් වෙන්නේ නැහැ අනේ එතුමන් තවම නම් කියා සිටින්නේ එහෙම මිල වැඩි කරන්න අදහසක් නැහැ කියා වැඩි කරනවා නම් තමන් තමයි ඒක කියන්නේ කියා කියන්නේ කොහොමුණත් අර ඩෙන්න ඩෙනා ඩෙන 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 ඩෙන්න ඩෙනා ඩෙනෝ කියලා බෙරපදයක් ඇහෙනවා මෙයාලා මේ සමාගම් වල පදේට නැට වෙන කට්ටිය බවට පත් වෙලා තිබෙන වග තමයි ජයරත්න වික්‍රමසූරිය තමන්ගේ කාටුනෙන් මේ විදියට කියා සිටින්නේ අද ඒක එහෙමද නැද්ද කියන කාරණාව ආර්ථිකයේ දිහා බැලුවහම ඔබට පේනවා කොහොමුණත් මේ නැටිල නවත්තලා ජනතාව වෙනුවෙන් වයන පදේ කර නටන්නට ඕන් සූදානම් වෙන්න ඕන අපි ඊට පස්සේ මේ කාටුන් එක්කම ලංකාදීපයේ තවත් කාටුන් සටහනක් අපි ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදියට මේ තියෙන්නේ දාසගේ කාටුනේ අන්තිමට නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලාද කියන්න හදන්නේ මෙතුමා කියලා තමයි මිනිස්සු තුස්නින් භූතව බලාගෙන ඉන්නේ. ඒ පිළිමදව සටහන් එක්කම අපි ඔබට මතක් කරනවා ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට 2014 ඉගැන්වූ පාඩම උගන්වමින් ජයග්‍රහණය අත්කරගත්ත සුපිරි 12 දෙනාගේ වටේට ගමන් ආරම්භ කරා ඊයේ අපි කුෂාන් සුබසිංහ සාජා සිට ගෙනෙන වාර්තාව කියන්නේ පන්දු අර 20 ලෝක කුසලන් ක්‍රිකට් තරගයේ වලියකී කණ්ඩායම දෙවිගේ අඩුම දෙවැනි ලකුණු සංඛ්‍යාවට නෙදර්ලන්තයේ සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුය වන්න සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ සමත් වුණා මෙවර ලෝක කුසලන් ක්‍රිකට් තරගාවලියේ පළමු වටේ යටතේ පැවති අවසන් තරගයේ වූෙහිදී නෙදර්ලන්තයේ දෙවිගේ ලකුණු 44 සටහනුවේ 2014 වසරේ පැවති පන්දු අර 20 ලෝක කුසලන් තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ දෙවිගේ ලකුණු 39ට පසු අඩුම ලකුණු සංඛ්‍යාව විදියට අපි අපේ
තුරුණු බලයණියට සුභාශිංසනය කරනවා මේ ජයග්‍රහණයත් එක්ක මේ ජයග්‍රහයි සමස්ත ජයග්‍රහ හෙදුචානතකින් මේ ගමන කෙලවර කරන්නට ඕන්ට භාග්‍ය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මේ ශනිදාවේ පත්‍ර තුරුතුරු හමාර කරනවා ඔබට යහපතම ප්‍රාර්ථනා කරමි ආයුබෝවන්.